පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ අනුමත කළ අතර ඒ බව සිරිකත පක්ෂ මූලස්ථානයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට තමන් සහය දක්වන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීමත් සමග තරුණ ජවයක් පළමු වතාවට මේ රටේ දේශපාලනයේ වගකීම බාරගෙන රටේ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. එතුමාගේ ආරාධනාව බාර අරගෙන එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් මෙහෙවීමේ වගකීම් ගණනාවක් මටත් පවරලා තිබෙනවා. ඒ වගකීම හරියාකාරව ඉටු කිරීම වෙනුවෙන් අපි දැන් පෙළ ගැහිලා ඉන්නවා. මේ අතර තවත් පාර්ශ්ව කිහිපයක් එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අදහස් පළ කළා. 7 වෙනිදා අපි නාම යෝජනා බාර දෙනවා. 8 වෙනිදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතිපූජනීය දල්දා වහන්සේ ඇඳ පුදා ගන්න ගිහිල්ලා නිවසගිත් නායක ස්වාමීන් වහන්සේ සහ මල්ලත් ස්වාමීන් වහන්සේ බැහැදා කියලා ආශිර්වාද ලබා ගන්නවා. ඉන්පසු අපේ පළවෙනි රැලිය ගාලුමුදොර පිටියේ ඔක්තෝබර් 10 වෙනිදා හවස 2ට ජයග්‍රහී ගමන ආරම්භ කරනවා. බලාපොරොත්තු වෙනවා රටේ තියෙන සෑම මැතිවරණ කොට්ටාසයකම එක රැලිය වැගින් තියන්න. ඒක එතුමගේ කොන්දේසියක් නෙමෙයි. අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ හුදකලාව නෙමෙයි, සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවක. කිසිසේත්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා එවැනි ප්‍රකාශයක් සමග එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ප්‍රකාශය පිළිබඳව කනගාටු වෙනවා. ඒක අපේ පක්ෂ ප්‍රතිපත්තිය නෙමෙයි, තරුණ හේෂා විතානගේ මන්ත්‍රීතුමා අතින් සිදුවුණු අත්වැරැද්දක්. අනිවාර්යෙන් ජය ලැබනවා. මොකද මේ රටේ දැන උගත් ජනතාව විදේශ පුරවැසියෙකුට ඒ වගේම අතීතේ මංකොල්ලකාරී ඉතිහාසයක් සහිත තැනකට නැවත ජනවරම දෙන්නේ මේ රජයේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් ලබා දුන්නු මේ ආණ්ඩුවේ අපි ඉදිරියේදී රට කරවන්න හැකි නව වැඩපිළිවෙලක් හා අලුත් තරුණ වෘත්තීය කණ්ඩායමක් අඳුනලා දෙනවා. දැන් අද අපිට පේනවනේ සිද්ධ වෙලා තියෙන දේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් අපරාධකාරයොත් එක්ක කතා බහ කරනවා. පොලිසියේ මේවා පරීක්ෂණ කරපු ඇතැම් නිලධාරිනුත් අපරාධකාරයෝ එක්ක කල්ලි ගැහලා ඉන්නවා. මේ ආණ්ඩුවේ හිටපු ඇතැම් ඇමතිවරුත් මේවා බාලව හිටපු අයත් අපරාධකාරයොත් එක්ක කල්ලි ගැහෙනවා. ඒකෙන් කිසිසේත්ම අපරාධයක් සිදු වුණේ නැහැ, වංචාවක් සිදු වුණේ නැහැ කියන එක නම් ඔප්පු වෙන්නේ නැහැ. ඒකෙන් පේන්නේ මේ ක්‍රමවේදයේ ක්‍රමය කොච්චර දූෂිත වෙලාද කියන එක විතරයි. Maxis number 1 tire in Sri Lanka.